හලෝ මගේ නම ඩේවිඩ් ලුචා. ඉතින් මං කිව්වා වගේම අද පොඩ්ඩ බලමු කොහොමද අපි කේක් වොක් සොෆ්ට්වෙයාර් එක සෙට් අප් කරගන්න කියලා. දැන් මම අලුත් සොෆ්ට්වෙයාර් එක ඉගෙන ගද්දි දැන් මේ කලුත් සොෆ්ට්වෙයාර් එක මං කවදාවත් මේක යූස් කරලා නැහැ. මම ඒක පාරක් විතර මං මාස්ටරින් සෙෂන් එකක් කරා මේකේ. ඒරෙන්ඩ වැඩිය මොනවත් මේ සොෆ්ට්වෙයාර් එක කරලා නැහැ. ඉතින් බලමු කොහොමද මම ඉක්මනටම සොෆ්ට්වෙයාර් එකක් ඉගෙන ගන්නෙ කොහොමද, නැත්තම් කොමදි සොෆ්ට්වෙයාර් එක මන් තේරුම් ගන්න කොහොමද වැඩ කරන්න කියලා. ඕකේ, ඉතින් අපි ඩිරෙක්ට් යන් සොෆ්ට්වෙයාර් එකට අපි ගිහිල්ලා චෙක් කරලා බලමු කොහොමද මේ සොෆ්ට්වෙයාර් එක අපි සෙට් අප් කරගන්න කියලා. ඕකේ ඕකේ, දැන් අපි මේ සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගමු. ඕපන් වුණාම අපි නිව් ප්‍රොජෙක්ට් වලට ගිහිල්ලා මේකට අපි එම්ටි ප්‍රොජෙක්ට් එකක් ඕපන් කරමු. ඕපන් වුණාම ඉස්සලම මම මට වැදගත් වෙන්නේ සොෆ්ට්වෙයාර් එක ඔප්ෂන්ස්, නැත්තම් මං හිතන විදිහට ප්‍රෙෆරන්සස්. ඒක ඉතින් පොඩ්ඩක් ටග් කරලා හොයමු. වින්ඩෝස් ඕකේ මෙන්න තියෙනවා ප්‍රෙෆරන්ස ෂෝට්කට් එක P, රයිට්. දැන් මෙතනින් ඩිවයිසස්, එතකොට මං හිතන්නේ මේකින් පෙන්නන්නේ computer ke o computer ke thina devices natha plug kala thina devices. Then meke mangawa thinawa RME hammerfall DSP card deck. Meke input this dekak thinawa ins this dekai outs this dekai. Meka thama mang aran gena computer ke computer recordings walda. I think balmu kohida driver settings. මේක නැවෙයි මෙතන. ඕකේ, මෙතන තමයි මේ ඔප්ෂන්ස් වලින් තමයි මගේ සවුන්ඩ් කාඩ් එක නැත්නම් ඔඩියෝ ඉන්ටර්ෆේස් එක සෙට් අප් කරගන්න. දැන් මම දන්නවා RME වැඩ කරන්නේ ඒසිය ඩ්‍රයිවර්ස් වලින්. දැන් ඕගලන්ගේ ඔඩියෝ ඉන්ටර්ෆේසස් වල සමහර විට ඩ්‍රයිවර්ස් වෙනස් වෙන්න පුළුවන්, නැත්නම් ඒකේ තියෙන ඔප්ෂන්ස් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මෙතන ඔප්ෂන්ස් දීලා තියෙනවා. මේ ඔප්ෂන්ස් වලින් ඕගලන්ට පුළුවන් ඕගලන්ගේ සවුන්ඩ් කාඩ් එක සෙට් අප් කරගන්න, රයිට්. දැන් සමහරට ASIO දීලා ඒක වැඩ කරේ නැත්නම් ඔයගලන්ට ඉන්පුට් සිග්නල් එකක් එන්නේ නැත්නම් මෙතන ගිහලා එක එක ඔප්ෂන් සිලෙක්ට් කරලා බලන්න ඒකකදී හරි වැඩ කරයි. ඒතර වැඩ කරද්දී ඔයගලන් දන්නවා ඔයගලන්ට මොකක්ද අවශ්‍ය ඔප්ෂන් එක කියලා, රයිට්. දැන් මෙතන අනිත් වැදගත් ඔප්ෂන් එකක් තමයි සස්පෙන්ඩ් ඔඩියෝ එන්ජින් when CakeWalk is not in focus. දැන් මේ සොෆ්ට්වෙයාර් එක රන් වෙද්දී අපි උදාහරණයක් වශයෙන් කියමු අපිට ඕනේ Windows Media Player ඕපන් කරන්න. ඕකේ, දැන් මේ ඔප්ෂන් එක සිලෙක්ට් කරලා තිබ්බොත් අපි මේක සිලෙක්ට් කරලා තිබ්බොත් Windows Media Player ඕපන් වුණාම Windows Media Player එකට මේ ASIO drive එක රිලීස් වෙනවා. ඒ කියන්නේ ASIO drive එක Windows Media ASIO drive එක පාවිච්චි කරනවා ඒ තියෙන song එකක් හරි මොකක් හරි information play back කරන්න. දැන් මේක unclick කරොත් Media Player එකට බෑ ASIO drive එක පාවිච්චි කරන්න. ඉතින් සාමාන්‍යයෙන් ලොකු ප්‍රොජෙක්ට්ස් කරද්දී අනිවාර්යයෙන් මේක මම අන්ක්ලික් කරලා තියෙනවා. මොකද ඒක හොඳ ඔප්ෂන් එකක් නෙවෙයි. ඒක සමහරට ලොකු ප්‍රොජෙක්ට්ස් යනවා නම් අනිවාර්යෙන් ඔඩියෝ සමහරට කරප්ට් වෙන්න chance එකක් තියෙනවා. ඒ හින්දා මම අනිවාර්යෙන් ඒක ඔෆ් කරලා තියෙනවා. ඉතින් ඒක මට වැදගත් ඔප්ෂන් එකක්. ඉතින් මම මේක හැම වෙලම ඔෆ් කරලා තියෙනවා. Use multiple multi processing engine එක අනිවාර්යෙන් ටික් කරමු. Plugin load balancing, කියන්නේ plugins අනිවාරෙන් දැන් සොෆ්ට්වෙයාර් අපි කියමු මුල කැලරි විතරක් අපි ගිටා කැලක් රෙකෝඩ් කරලා තියෙනවා කියලා. මුල කැලරි විතරයි කියන්නේ සින්දුවේ බාස් පරිණ බාස් හතරට වගේ. ඊට පස්සේ ඒ ට්‍රැක් එක ආය පාවිච්චින්. හැබැයි මුල බාස් හතරට ඒ ඔඩියෝ ඉවෙන්ට් එකට අපි ප්ලගින්ස් උදාහරණ වශයෙන් කියමු ප්ලගින්ස් පහක් විතර දාලා තිනවා කියලා. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ, මේ ප්ලගින් ලෝඩ් බැලන්සිං ඔප්ෂන් එක සිලෙක්ට් කරාම කම්පියුටර් එක නැත්නම් ඒ සොෆ්ට්වෙයාර් එක බලනවා ඉවෙන්ට්ස් බලන ඉවෙන්ට්ස් වල කොතනද ඈවෙන්ට් එක පාවිච්චි වෙන්නේ, ඈවෙන්ට් එක කොච්චර ප්ලගින්ස් තියෙනවද, ඈවෙන්ට් එක පාවිච්චි කරගමයි ප්ලගින්ස් ටික බයිපාස් කරනවා. නැත්තම් ඒ ප්ලගින්ස් ටික ටිකේ ප්‍රොසෙසින් පවර් ටික කපලා අයින් කරලා ඒ ප්‍රොසෙසින් පවර් වෙන දේවල් පාවිච්චි කරනවා. ඉතින් ඒක හොඳ හොඳ ඔප්ෂන් එකක්. මම හිතන්නේ Cubase වල මේ ඔප්ෂන් එක නැහැ තාම. මට ෂුවර් නැහැ තියෙනවද නැද්ද කියලා. මම හිතන විදිහට නැහැ. මේක හොඳයි. හැබැයි ප්‍රොඩියුස් වලත් මේ ඔප්ෂන් එක දීලා තියෙනවා. ඉතින් මේක හොඳ ඔප්ෂන් එකක්. මේ ඔප්ෂන් එක ඇත්තම කියලා යූස් MMSES මොකද හත්තම දන්නේ මොකද කියලා එක ඔල්වේස් ස්ට්‍රීම් ඔඩියෝ ත්‍රූ එෆෙක්ට්ස්. ඕකේ, ඔප්ෂන් එක තියමු.
නැහැ අනෝ DC offset then me remove DC offset option එකට වෙන්නේ මම දන්නේ hertz 5න් high pass filter එකක් දාන එක මම මේක එච්චර recommend කරන්නේ නැහැ පුළුවන් තරම් flat record කරන්න මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒක පස්සේ හදා ගන්න පුළුවන් right වෙන මොනවද තියෙන්නේ බලමු මේ section එක අපිට එච්චර වැදගත් වෙන්නේ නැහැ synchronization latency buffer size කොහෙද වෙනස් කරගන්නේ okay මෙන්න මෙතන තමයි අනිත් option එක දැන් හදිස්සියේ දැන් අප record කරනවා නම් මෙතනින් අපිට පුළුවන් buffer size එක වෙනස් කරගන්න right ද record කරද්දී මම සාමාන්‍යයෙන් 128 වගේ තියන්නේ අපි mix කරද්දී අපිට ඊට වඩා ලොකු buffer size එකක් පාවිච්චි කරන්න පුළුවන් right ඉතින් දැනට අපි කියමු අපි production යන කරන්නේ ඉතින් අපි දාමු එක 256ට okay ඉතින් driver settings වල තමයි මේ option එක මොකක් වැදගත් option එකක් මේක apply කරලා බලමු බලමු delay කොච්චර වෙනස් වෙනවද කියලා okay input එක 5.9 milliseconds right samples 256කින් වෙනස් වෙනවා එතකොට තව ටිකක් අඩු කරමු බලන්න එනම් apply okay ඒ දැනට ඒ option එක තියමු අපි ඒක හොඳයි වෙන මොනවද අපිට අවශ්‍ය midi මිඩි කීබෝඩ් එකක් නැහැ. ඉතින් දැනට මේ ඔප්ෂන් එක අපි බයිපාස් කරමු. මොකද මට වැදගත් වෙන ඉක්මනට වැඩ ගන්න, right? external hard drive එකක් පාවිච්චි කරන්නේ නැහැ. දැන් මෙතනින් උගලන්න පුළුවන් උගලන්ගේ ප්‍රොජෙක්ට්ස් වල සේව් කරන parts, templates ඉන parts, නැත්නම් සම්පූර්ණ සේව් වෙන තැන් ඔක්කොම මේකෙන් වෙනස් කර ගන්න පුළුවන් වුණා. right? මෙතන ඔප්ෂන්ස් තියෙනවා. සෑහෙන ඔප්ෂන්ස් තියෙනවා. හොඳ මතන් ප්‍රොඩියුස් වලට වඩා මෙතන ඔප්ෂන්ස් ඉන්නවා. ඉතින් අතරම හොඳ software එක. මේක පොඩ්ඩක් advanced. Plugins with the initial initiations. Advanced. Yes. අනිත් දෙක save, auto save, බින්දු දෙකක් මන් දාලා තිනවා. Changes. මොකක් හරි වෙනස් කරලා save කරමු කියමු. Enable versions of project okay value mono versions pack damu ko hondai okay apply record I got මේරි අපිට වැදගත් නැහැ මේක අපේ රෙකෝඩින්ග් පටන් ගත්තම නැත්නම් ප්‍රොජෙක්ට් එක පටන් ගත්තම ඒ වගේ මොකක් හරි ප්‍රශ්නයක් වුණ දුන්නොත් එතකොට අපිට පුළුවන් මෙතන ඊටු සෙටින්ග්ස් එක හදා ගන්න අපිට තව දෙයක් තමයි දැන් මේක එකයි මෙතන නම් අපි use friendly names to represent audio drivers දැන් මේක හොඳ ඔප්ෂන් නැහැ මේක අපි සිලෙක්ට් කරගමු මොකද අපිට පුළුවන් මේක සිලෙක්ට් කරන් පස්සේ apply කරමු එක කරන් පස්සේ මෙතනට ගිහිල්ලා අපිට පුළුවන් නම් වෙනස් කරන්න okay දැන් මම දන්නවා මේක මම channel 7 තමයි මගේ microphone එක plug කරලා තින්නේ ඉතින් මම මේක plug කරලා තින්නේ new preamp එකට ඒක දාමු මෙතනට right outputs with the main outs left okay left non demand because like left right the command name because ek it was a number 2 nine it was 1 and 2 make right then right දැනට මෙච්චර අපි දක්ක කරලා චෙක් කරමු අපේ රූටින් අප්ස් හොඳද කියලා අපේ රූටින් හරියද කියලා මෙයාලා ගෝ ක්ලික් කරලා පල්ලෙහාට අපේ ට්‍රැක් එක තව ඕපන් කර ගන්න පුළුවන් මෙතන ගිහලා වුණ අපිට පේනවා දැන් අපි රීනේම් කරපු එක මෙතන තියෙනවා left right කියලා right
Så med den här 5, 6. Okej, 5. Okej, okay, right. Med den här 7, 8. Men jag måste dela tid i mina numbers tycker jag. Har jag det med... Har jag det väl unnat den på dag... På dag pissar jag den här. Och det mega... Men sen är det mega inne. 5 and 6. Har jag det? 5, 6 har jag det inne. Mega 7, 8... Had it any? Make a 9, 10 had it anything? Make a naming system a product. Amutui, I think 7, 8 had make it only 8, make it only 7. Make the cut of my microphone, make a oh, signal up it and oh, yes, better. Make it on my signal, like, right? We can have a signal and I go on color balloon. Yes, okay, right. I think මේක තමයි මගේ basic setup එක. අපි ඊළඟ video එක බලමු කොහමද සාමාන්‍ය track එකක් අපේ හදාගන්නේ. Okay?